ුියාව බොහෝ කාලයක් පුරාවට පැවතුනේ ලංකාව මිතුරු රාජ්‍යයක් විදියටයි. නමුත් පසුගේදා සිදුණු සිදුවීමක් නිසා මේ වෙනකොට එම මිත්‍රත්වය ගැන ගැටලුකාරි තත්ත්යක් මතු වෙලා තියෙනවා. අධකරන්න නෝගයක් නිසා මොස්කව්නුවෝර ෑමට නියමිතව තිබුණු රුයාාවට අයිති ගුවඥානකට පසුගේදා පිටත්වෑමට අවසර ලබා දුන්නේ නැහැ.ඒට හේතුව මේ ගුවඥානය අයිති සමාගම සමගතිබුණු වානජ ආරවලක් නිසා කියල තමයි වාර්තා වෙන්නේ මේ සිද්ධිය නිසා ගවන්ඥාණයේ සිට ගුවන් මගේ නොත් ඉවත් වෙලා තියෙනවා. ගුව්‍යානේ ලංකාවට පැමිණියෙත් ලංකාවසිටි විදේශිකයන් නැවත රුයාව බලා රැගෙන යාමටයි. කෙසේෝ මේ ගුවන්්‍යානයට අදාළ වාරණ නියෝගය පනවලාතියන්නේ අයර්ලන්ත කල්බදු සමාගමක් අධිකරණයෙන් කනලද ඉල්ලීමක් මතයි. අදාලා ගුවන්ඥානයේ එන්ජින් ආවරණය කිරීමට පවා තීරණය කරා. කෙසේ හෝ රු්‍යයානු ගුවඥයාාන මෙට ගුවන්තොට පලකදි රඳවාගැනීම හෝ අත්ත අඩංගෝට ගැනීමක් සිදු නොන බවට ශ්‍රී ලංකා ගුවන්සේවා අධිකාරියය රු්‍යයානු ගුවන් ප්‍රහණන ඒජන්සියක් වෙත මීට පෙර ලිකිිතව සහතික වෙලා තිබනාා. එම ලිපිය නිකොත් කල්ල තින්නේෙ පසගිය මාර්තු හත්තනදා රෘස්යාවෙන් කළ විමසීමකදී. එලෙස සහතිකයක් තිබියදී පවා ගුවන්ඥානයේ රඳවාගෙන ඇති බවට රෘස්යාව පවසනවා. පසෝ මෙම සිදුවීම කොළඹ වානිජ මහාධකරණයදී කැඳවූවා. ඒද දෙවන වගෞගත්කරුණේ ගුවන්තොට පලසා ගුවන්සේවා සමාග මේ ගමන් පාලක වෙනුවෙන්. අතිරක සොලිස්ට ජෙනරාල් සුමති ධර්ම වර්ධනයි. ඕ ප්‍රකාශ කළේ අන්තර්ජාතික ගිවිසුම්සාහ දවිපාර්ශක එකඟතවලට අනුව, ජාත්‍යන්තර ගුවන්ඥානා මෙට ගොඩ බෑමටසා පිටත්වයාමට අවශ්‍ය පහසුකම් සැලසීමට රජේ බැන්ඳී සිටන බවයි. එම ගුවන්ඥාණාව වලට අලි පිටත්තයෑම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට සිබිල් ගුවන්සේවා අධිකාරයේ අධ්‍යක්ෂකරයට නීතින් බලය. ඇල්ලාතියෙන බවත් එබවින් මෙවැනි වාරණ නියෝගයක් නිකුත්කිරීමට අධිකරණයට බලයක් නැති බවටද ඔහු පවසා තිබුණා. වාරණ නියෝගය නිකුත්කිරීමෙන් අනතුරුව අධිකරනේ පිස්කල්වරයා ගුවන් ගමන් පාලක මැදිරීට ගොස් ගුවන් යානයේ ගමන අත්හිට වන ලෙස දන්වා තර්ජනයකර ඇති බවට අත්රේක සොලිස්ට ජනරල්වරය සඳහන් කර තිබුණා. කෙසේහෝ පස්සුව හෙලියුුණේ එසේ වාර්ණ නියෝගයක් නිකුත් කරලා නැහැ කියලා. කෙසේ හෝ එලෙසින් වාරණ නියෝගයක් තිබෙන බවට කොහො මේ තොරතුර ස්‍යවේදනය වනාාද කියනෙක අර්බුදකාරී වනවා. වනවිට ශ්‍රී ලංකාවට වැඩිම සංචාරක පිරිසක් පැමිණෙන රටවන්නන්නේ රුසියාවයි. ඒවගේ එළමෙන ශීත කාලයේද රුසියානුවන් ලක්ෂ හතර පමණ පිරිසක් පැමිණීමට අපේක්ෂා කරමින් සිටින බවට වාර්තා වනවා ඒ වගේම මේ ගුවන් සමාගමට අදාළ ගුවන්ඥානා සතියට දවස් තුනක් ලංකාවට පැමිණෙනවා. ඒ බ්‍රහස්්පතින්ද සෙනසුරාදාහ ඉරිද කියන දවස් වලයි මේ අතර රුසිියාවද මේ සිදුවීම සම්බන්ධෙන් අදහස් දක්වමින් අදාළ සිදුවීම හෙලා දැක තිබනාා රු්‍යයාාවේ ශ්‍රී ලංකා තානාාපතිනී ජනිත්තා අභේවික්කම ලියනගේ මහත්මිය පසුගේදා රුස්යානු විදේශමාත්‍යංශයට කැඳවලා තිබුණා. ඒ හමුයේෙදි ගුවන්ඥානය සිදුවීමට රු්‍යයාවේ බලධරින් ඇයට අප්‍රසාධය පල කල්ලා තියෙනවා. දිරාට අතර මිත්‍රශියලයේ දවිපාර්ශික සබඳතා කරෙහි රිනාත්මක බලපෑම් වලක් පාගැනීමට මේ ගැටලෝ විසඳීමට කටයතු කන්න ලෙස ඒදී පවසලා තිබනාා. ඒ වගේම අදාළ ගුවන් සමාගම ඉදිරියේදි ලංකාවෙත සිදුකිරීමට නීමිත වානිජ ගුවන් ගමන් අත්හිටුවීමට තීරණය කලා තිෙනවා. එම ගුවන්ඥානා සමාගම් පවසන්නේ ශ්‍රී ලංකාවෙත බාධාවකින් තොරෝ පියාසරකිීමට ඇති. අවිශ්වාසය හේතුවෙන් මෙම පියවර ගෙන තිබෙන බවයි. ඒවගේ මේ සම්ධෙන් රු්‍යයානු ෙඩරල් ගුවන් ප්‍රවාහන ජන්සියද නිවේදනයක් නිකුත් කල්ලා තිෙනවා. කඩිනමින් සා ප්‍රමාධයකින් තොරව ගුවන්ඥනාවට රෘයාාවවෙත පියාසර කිරීමට අවසර ලබා දෙන ලෙස ඒ සඳහන් වෙලා තිබුණා. එසේම රු්‍යාවේ ගුවන් බලධාරින් කඩිනමින් මෙම ගැටලුව සම්බන්ධයෙන් පිළිතුරක් අපේක්ෂ කරන බවටද දන්නවා තිබෙනවා. කෙස්සේ හෝ වාර්තාාවන ආකාරයට මේ ප්‍රශ්නය දිග්ගස්සමින් යනපාටක් තමයි පේෙන්න්න තියෙන්නේ. නැතිවුණොත් ංකාවට මේ නිසා විශාල ආර්ථික පාඩුවක් සිදුවනු ඇති ඒවගේ අපි දැනටමත් රෘයාවෙන් සහහි නොලබීම නිසා විශාල පාඩුවක් ලබමින් ඉන්නවා අප සාන්‍යින් තෙල් බැරලයක් මලදීගන්නෙ ඩොලර් එක සිය දායකට. නමුත් අපිට මේක ඉතාමත්ම අඩුමුදලකට ඒ කියන්න ඩොලර් තිස් පහකට රුයාවෙන් ලබා ගන්න පුළුවන්. මුත් වගකිව යුත්තන් මේ ගැන උනන්දුවක් දක්වන්න නැහැ සමහරරිට රු්‍යයාවෙන් තෙල් බැරලයක් ිලදිීගත්තුත් ඕන්ට කොමස් මුදලක් නැති වෙන වෙන්න පුුවන්. කෙ හෝමේහිදී අපි රු්‍යයාවේ සහයෝගේ ලබානො ඇයි කියනෙ එක විශාල ප්‍රශ්නයක් මොකද ලංකාව තියන්නේ විශාල අර්බුදයක. අර්බුදය ඉතාමත්ම දරනුවමින් පවතින අතර අගමැති රනිල් වික්‍රමසිංහම හතා ප්‍රකාශකර සිටින්නේ ඉදිරියේ ලාංකික ජනතාවට ආහාරවල් දෙකකින් සෑහෙීමට පත්වීමට සිදුවනු ඇති බවයි. තත්ත්වේ මේ විදියට පවතිදදි අපිරෘස්යාවේ උද් ලබා නොගන්නවාගේම තරහවීමට කටයතු කරන්නේ ඇයිද කිය එක විශාල පැනයක් වනවා මේ අර රුයාව මේ වෙන කොට යුක්්‍රේණයේ බොහෝ ප්‍රදේශ අල්ලාගෙන දැවන්ත යුධ ජයග්‍රහණයක් අසල සිටිනවා මේ අතර ඉන්දයා අවෂදසා සෞඛ්‍ය පරන සයිත ටොන් තුනක මානුෂීය ආදාාර රුසියාවට පරිත්‍යාග කරලා තියෙනවා රෘසියානු ඉන්දිය මිත්‍රත්ව සමාජය විසින් මේ පරිත්‍යගේ සිද්ධගල්ලා තියෙනවා. රෘසියාවේ කෘසපිටි හමුදා වෛද්‍ය මධ්‍යස්ථානය වෙත මේ පරිත්‍යාගේ ලබාදීමට ඔුන් කටයතු කළලා ඒවගේ රුසියානු යුක්්‍රයන යුද්ධ හමේ ඉදාව මධ්‍යස්ත ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටිනවා. කෙස හෝ යුක්්‍රේණ අර්බුදය නිසාම ඇමරිකා ප්‍රමුක නේටෝ රටවල් රුාවට සම්බාධක පනවනු ලබවා. එසා හැමෝම හිතුවේ රුයාාව ර්ථගේ කඩා වැඩිලා රුසිාව විනාශවෙයි කියලා. හොමරම මේ සම්බාධක නිසා රෘස්්‍යයාාවේ රූබලය අවප්‍රමාණය වෙන්න පටන් ගත්තා හැමෝමහිතුවේ මේ රූබලේ කඩා වැටීම දිගටම පවතිීවි කියලා නමුත් ඔය හිතවද රෘයාාව ජනාධිපති නිකම්ම නිකංදී කියලා පායිශීව කටයේතු කරපු රෘයාව ටිකකාලයකට විදේශගවීම නවත්තලා බැංකුවල පොලි අනුපාතිකේ වැඩි කරන්න කටයතු කලා. ඊට අතරව පුටින් නියෝගරනවා රුයාාවෙන් ලබාගන්න තෙල්සා ගෑස් වෙනුවට ඩොලර් වලින් නැතුව රූබල් වලින් ගෙවන්න ඕන කියලා මනිසා රෘස්්‍යාවේ රූබලේ තියන ඉල්ලුම විශාල වශයෙන් වැඩුණ. ඒවගේ රූබලේ වටිනාකම නැවතත් යුද්ධයට කලින්තිබුණු තත්වටම ලංඟාවෙලා තියෙනවා. එනිසා ඇමරිකානු ඩොලරේවගේම යුරෝවල වටිනාකම අඩුවවෙන්න පටන්ගත්තා. ඒවගේ රුස්යාවෙන් ඉඳදනගන්නක නවත්තුපු ඕන්ට සිද්ධ වනාා වැඩිමුදලකට අනි රටවල් වලින් තෙල්සා ගෑස්මලදීගන්න. එනිසා මේක ඇමරිකා ඇතුරු නේටෝ රටවල්වලටම පාරාවලල්ලක් වුණා. දැන්මනිසා ගෝලිය ආර්ථික අර්බුධයක් නිර්මාණයවෙමින් පවතිනවා. ඒවගේම ලෝකයේ ප්‍රධානම ආරේ වන තිරිගු ශාල වශයෙන් වගරන්නේ රු්‍යයාවසා යුක්්‍රේය අයි. යානු යුක්්‍රයන යුද්ධය නිසා මේ ක්‍රියාවලේ විශාල වශය අඩපන වෙලා තියෙනවා. මේන්සාම තිරිගු පිටිවල හිඟතාවයක් මතුවී ඇති අතර තිරංගු පිටිවල ිලද ඉතාමත්ම හල ගොස් තිබෙනවා. ඒවගේම රසායිනික පහර වැඩි වශෙන් නිපදවන රටවන්නන්නේෙ ෘෂයාවයි. නි තරට තමයි බෙලරුසියාව ෙලරුසියාවත් ෘෂාවට සහයෝගේ දැක්වූ නිසාම ඔවන්ටත් සම්බාධකවලට මුහුණදීමට සිද්ධ වනා. එනිසා පොහොර සඳහා ගැටලු ඇතිවීමෙන් ඒ විශාල ආහාර අර්බු දෙයක් බවට පරිවර්තනය වෙන්නට පුළුවන්. ඒවගේම කර්මාන්ත ශාලා. ද න්ත්‍ර ත්‍ර නිර්මාණය කිරීමට අවශ්‍ය යකඩ නිිකල්ලඇතුළ කිජම මල ද්‍රව්‍ය ගොඩක් ලබෙන්න්නේ රුසිාව. එනිසා කොයිතින් ැුවත් රුසියාාවට ආර්ථික සම්බාධක පැවීම විශාල ආර්ථික අර්බුදයක් ඇතිකරන්න පුළුවන්. ඒවගේ කලිනුත් කිව්වගේම රුයාවේ රෝබලේ දැන් නැවතත් ජාතත්වයට පත් වෙලා තියෙනවා. නමුත් මේක සාර්ථගුණොත් බීපෑන් එකක්ත ඔුන් සතුව පැවතුනා. ඒවගේම දැනටමත් තියෙනවා. ස්යාව ශාාවශයෙන් රට තුළ රත්තරන් සංචිත එකතුකරගෙන ඉන්නවා. එනිසාවුන්ට රත්තරන් වලින් හෝ ගන දෙනුකරන්න පුළුවන්. ශ්‍රී ලංකාවසා රුක්යා අතර තිබෙන මිතරත්වට අනාගතයේද මනවගේදයක් සිද්ධ වෙයිද. ඒගැනවාගේ අදහස අනිවාරෙන්ම පාලින් කමෙන්ට කන්න අමතක් කරන්න පා අපි මේගේ අලළත්ම වඩියවකින් හම්ම බලාපොත්වෙන් අදට සමුවරගෙනයන්න තමයි සූදානම් වෙන්න යාල තාමත් අපේ චැනල්ලක සබස්ක්‍රයිප් කරනත්තං අනිවාරෙන්ම පාලින්තියන රත්තු පට්න ගොබල සබස්ක්‍රයිප කරන්න ඒවගේ පුංචි බෙල්ලයි කන්නෙක්ලෙක් කරොත් අපි ොුත වීඩියවත්දදාපු මං ඔයාගට ගන්න ගැනීමේ හැකියාව තියවා ඉතින් අප අලත් වීඩියෝ වක හම්බෙ සල්ම නට සබ. ดาวสัก